හරි තමයි ඔක්කොම තියෙන සොනස දැන් අපි මේ දරුවෝ සමහරලාට දැන් මුරණ්ඩුයි යාල සමහරලාට කියන දේ අහන අඩු ස්වභාවයද තියෙන්නේ එතකොට මේ සොනස යාලට අපි අවවාදයක් ඒ වගේ කරන්න ගියත් සමහරලාට කේන්තියක් ඇති කර ගන්නවා වගේ මේ සොනස එතකොට යාල දේශයක් සකස් කරගත්තොත් සමහරලාට ඒගොල්ලෝ ලොකු අකුසලයකුත් කරගන්නවා යාලගේ මුරණ්ඩුකම් එක දෙමාපියන්ට කේන්තියන ස්වභාවලුත් තියෙනවා වගේ සොනස සනස එවැනි ස්වභාවයකදී මේ නැකුත් ඒ කාරණේ අපි දකින්න ඕනේ සම්මාදිට්ඨියේ කර්මේ කර්මඵල විශ්වාසයට අදාළයි මම දැන් බණ්ඩට දැන් උදේ කරුවන් දරුවෙක් අකීකරු වෙන්නේ දෙමාපියන්ගෙත් ඒ අකීකරු භාවයෙන් තිබ්බා ළමා කාලේ තේන්න මේ ජීවිතේ හරි පරිලව ජීවිතය හරි ඒ නිසා දැන් මගේ ඉස්සරහට කොයිස අකීකරු දරුවෙක් ආවත් මම දන්නවා දරුවටත් වැරද්දක් නොවන විදිහට මටත් වැරද්දක් නොවන විදිහට ඒ දරුවා පාලනය කරගන්න හරිද ඒකෙදි එතනින් මම දකින්නේ ඒ දරුවා තුල හොඳක් තිබ්බත් ඒ දරුවා තුල නරකක් තිබ්බත් ඒ දරුවා කීකරුණත් අකීකරුණත් මම ඒක ධර්මයක් ඇටියටයි දකින්නේ මම ඒ ධර්මයට ගැටෙන්න යන්නේ එහෙනම් හොඳයි කියලා ඒ ධර්මයට ඇලෙන්න යන්නේ නැහැ තේරෙනවද දැන් ඔබ නරකයි කියලා දරුවා එක ගැටින්න ඇති කරගත්තොත් එතන හොඳයි කියන දැනුම ඔබ මොකද වෙන්නේ ගිහිල්ලා ඇලෙනවා තේරෙනවද එතකොට එහෙම වුණාම තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ හොඳදී ඇලුනොත් නරකෙදි ගැටීම වැඩි හරිද එනිසා දරුවා කීකරුව ඉන්න වෙලාවෙත් ඔබ දකින්න පුරුදු වෙන්න ඕනේ මේක අනිත්‍ය වූ මේ කීකරු භාවය කියන්නේ අනේ මමත් අම්මා තාත්තට කීකරුව ඉඳලා ඒ කීකරු භාවයට අදාළ සංස්කාරෙතෙන්ට එනවා හරිද ඒතොර හැමදාම කීකරු උනේ නැහනේ අර අකීකරු භාවු උදේ වරුවේ අම්මට කීකරු වෙනවා හවසට අම්මට කීකරු වෙන්නේ නැහැ එහෙමනේ දරුවෝ වෙන්නේ තේන්නේ උදේට හොඳට කෑවෙන හවස පාඩම් කරන්න කිව්වට පස්සේ ඔන්න දරුවා කීකරු තේන්නේ ඒක විපාකෙට එද්දී උදේ වරුවේ දරුවා හොඳට ඉන්නවා හවස වෙනකොට දරුවා උපේක්ෂාවෙන් දකින්න දක්ෂයි හරිද ඉතින් ඒ නිසා හැම වෙලාවම දරුවෙක්ගේ අකීකරු භාවය කියන්නේ පුතේ දැන් අනාගතයේ ඕනම දරුවෙක්ගේ අකීකරු භාවයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මේ 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 ඉපදෙන අය පෙර ජීවිතවල කරපු කුසල කුසල් තියෙනවා නේද ඉතින් ඒ නිසා පුංචිම දරුවෙකුට අම්මා තාත්තට මේ මේ රහත් ගුණයන් තියෙනවා මේ ග්‍රහා බ්‍රහ්ම ගුණයන් තියෙනවා කියන කාරණේ අපිට තේරුම් කරලා ඒගොල්ලන් තේරුම් ගන්න අමාරුයි ඒකෙත් ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ පුළුවන් තරම් දරුවා අපේ කුසලයේ උදෙසා අපි දරුවාගේ කුසලයේ උදෙසා යොමු කරලා දෙන්න හරි එහෙම නැත්නම් අපි දරුවාගේ අකුසලයේ උදෙසා නම් යොමු වෙන්නේ ඒක බලවත් අපරාධයක් හරිද ඒ නිසා දරුවා කේන්ති ගනිද්දී අපි දකින්න ඕනේ දෙපාරක් අපි කේන්ති නිවා ගන්න හරි මොකද එයා දරුවෙක් ඔබ වැඩිහිටියෙක් තේන දරුවා එකපාරක් කේන්ති ගනිද්දී ඔබ දෙපාරක් කේන්ති ගන්නවා නම් ඔබ දරුවාටත් වඩා අන්ත දැනකයි ඉන්නේ ඒ නිසා අදින් පස්සේ ඉපදෙන දරුවෝ කියන්නේ පුතේ ඉතින් අකීකරු භාවය ගොඩාක් තියෙන අය තේනාද එහෙම නැති අය තින්න පුළුවන් ඒක කුසල් ශක්තිය අම්මා තාත්තාගේ කුසල් ශක්තිය ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දරුවා තුලින් ওই සංසාර බය කියන කාරණය අපි මතු කරලා ගන්න. තේනයි සංසාර බය කියලා මතු කරගත්තාම අපි දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් ඇටියට මම කේන්ති අරගෙන මට මේ විදිහ විපාක එනව නම් මම අදින් පස්සේ කේන්ති ගන්න නැහැ කියලා දැන් තේරෙනවා. තේනනම් ඒක දරුවා තුලින් ඔබ පාඩමක් ඉගෙන ගන්න ඕනේ මොකද දරුවා කියන්නේ ඔබට අයිති දෙයක් නෙමේ සංස්කාරයක්. තේනනම් ඒ නිසා දරුවා හැම වෙලාවම ඔබේ කුසලයේ උදෙසා ඔබේ නිරෝධයේ උදෙසා ඔබ උපයෝගී කර ගන්න ඕනේ. එතකොට ඔබේ අකුසල් යටපත් වෙනකොට දරුවාට නිවැරදි වීමේ චිත්තයන් සකස් වේ. හරිද? ඒතර ඔබේ අකුසලුත් වැඩි වෙනවා නම් දරුවාටත් නිවැරදි වෙන චිත්තය වෙන්නේ දරුවටත් කේන්ති දිශාවටමයි යන්නේ. තේන්න? ඉතින් ඒ නිසා මේ දෙකම මේ විදිහට ගලපලා ගන්න ඕනේ. හරිද?